සමහරෙක් මගෙන් අහනවා අපරාධ නේද ෂෝට් කට් එකෙන් අගමැති වෙන්න තිබ්බ නේද ෂෝට් කට් එකෙන් ජනාධිපති වෙන්න තිබ්බ නේද එහෙම අහන ඇත්තොන්ට මම කියන්න කැමතියි ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නට පෙර 10 වතාවක් මට ආරාධනා කරා අගමැතිකම ගන්න ඔක්තෝබර් 26න් පස්සේ 61 වතාවක් මට ආරාධනා කරා අගමැතිකම ගන්න මම එකක් ඔබ සිළු දෙනාටම කියන්න කැමතියි මම කිසිම දවසක මගේ අභිප්‍රායන් ඉෂ්ට සිද්ධ කරන්නට මමත්වයේ මුල් කරගෙන තීන්දුව తీරන ගන්නේ නැහැ හැම තීන්දුවක්ම ගන්නේ රටේ යහපත උදෙසා දිගු කාලීනව හිතලා මධ්‍ය කාලීනව හිතලා ටික කාලීනව හිතලා අපි තීන්දුව తీරන ගන්නේ නැහැ ප්‍රතිපත්ති ගරුක තීන්දුවයි අපි ගන්න හොඳට මතක තබා ගන්න මම අද සතුටු වෙනවා කෙහෙලිය රඹුක්වැල් රැක ගන්නට මම පාර්ලිමේන්තුවේ කටයුතු කරේ නැහැ ඖෂධ වංචාව ක්‍රියාත්මක කරපු දේශපාලඥින් නිලධාරීන් රකින්නට අපි අර 113 වගේ අතීස්සුවේ නැහැ පාස්කු ප්‍රහාරේ මහ මොලකරුවන් පිළිබඳව සත්‍යයේ හෙළිදරව් නොවන කාලයක පාස්කු ප්‍රහාරේ මහ මොලකරුවන් රැක ගන්නට අපි කටයුතු කරේ නැහැ. ඒ නිසා කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඉවසිලිවන්ත වෙන්න නියත වශයෙන්ම මේ රටේ අලුත්ම දේශපාලන බලවේගය 2020 පෙබරවාරි මාසයේ ආරම්භ වුණු සමගි ජන බලවේගය සමගි ජන සම්දානය මේ රටේ අති විශිෂ්ට ජනවරමකින් වගකීම බාර අරගෙන අවංක පිරිසිදු විනිවිද භාවයකින් යුක්ත වූ හොරකම නොමැති රජයක් තුල අපි මේ රට සංවර්ධනය වෙන නොනිතන රටක් බවට පත් කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.